of music. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔවුන් ඉතාමත්ම ඔවුන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ ඔවුන් හැම සතියෙම අලුත් නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. අර විශේෂයෙන්ම බොහෝ නීති අද පාර්ලිමේන්තුවට ගේනකොට ඒකට ඒක ගේන්නෙම ගැහැණුන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අපි නීතිය වෙනස් කරනවා කියලා තමයි. දැන් ඒක තමයි ඒගොල්ලොන්ගේ අලුත්ම ක්‍රමය. කාම්කරු නීතිය වෙනස් කරත්, සිවිල් නීතියක් වෙනස් කරත්, අපරාධ නීතියක් වෙනස් කරත්, ආණ්ඩුව හැමතිස්සෙම ඒක ගොඩාක් බොහෝ අවස්ථාවලදී ඒක ඉදිරිපත් කරන්නේ ගැහැණුන් සහ දරුවන් වෙනුවෙන් තමයි අපි නීති හදාන්න කියන්නේ. මේ ආණ්ඩුව හැමතිස්සෙම පෙන්වන්න උත්සාහ කරනවා ඒගොල්ලෝ ගැහැණුන් සහ දරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා නීති හදලා. නමුත් අපි ඔබ අපේ අත්දැකීම මොකද්ද? ඔබ අපේ එදිනෙදා අත්දැකීම මොකද්ද? අපේ අත්දැකීම මේ රටේ නීති නැති එක නෙවෙයි, මේ රටේ ප්‍රතිපත්ති නැති එක නෙවෙයි. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අපිට තියෙන ප්‍රශ්න. අධ්‍යාපනය තුල මොනවා කතා කරත් අපේ ගමේ පාසලේ තත්ත්වය අපි හොඳට දන්නවා. ගුරුවරුන්ට තියෙන පහසුකම් නැති එක අපිට හොඳට තේරෙනවා. එතන උඩ මොනවා කතා කරත් ෆින්ලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. වෙන ඕනම රටක දියුණුව අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. නමුත් ඒ ගමේ පාසලේ අපේ දරුවගේ පාසලේ තත්ත්වය එක එක කොච්චර දුරස්තද කියන එක මේ පාලකයන්ට තේරෙන්නේ නැහැ. අපි ක්ලිනික් එකකට ගියාම ක්ලිනික් එකේ බෙහෙත් නැතිකොට ක්ලිනික් එකේ ඉන්න ඒ පෞල් සෞඛ්‍ය සේවිකාවට ඒ ගමට යන්න තියෙන පහසුකම් නැතිකොට ගමේ ඉඳලා ඉස්පිරිතාලෙට යන්න හරියට පාරක් නැතිකොට හරියට ප්‍රවාහන සේවයක් නැතිකොට මොන නීතිය පාර්ලිමේන්තුවේ කතා කරත් අපිට අදාළ නැහැ කියන එක අපි දන්නවා. අපි ඒක දන්නවා. ආර්ථිකය ගැන මොනවා කතා කරත් අපේ ගමේ ආර්ථිකය මොකද්ද කියන එක අපිට තේරෙනවා. අපිට ආදායම් මාර්ග නැති වෙනකොට, අපේ වගාවන් අපිට විකුණන්න හරියට වෙළඳ පොලක් නැතිකොට, ඒ වෙළඳ පොලට යවා ගන්න ක්‍රමයක් නැතිකොට, ඇවිල්ලා අපිට එක එක මැෂින් බෙදලා මහන මැෂින්ද අරවද මේවද බෙදලා ස්වයං රැකියා උත්පාදනය කරනවා කියලා එක එක ව්‍යාපෘතියාවට ඒවැයින් අපිට ආදායමක් ලැබෙන්නේ නැතිකොට, අපිට බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න අවස්ථාව නැතිකොට, එතකොට අපේ විකල්පයක් නැති නිසා ක්ෂුද්‍ර මූල ණයවලට අපි අහු වෙනකොට අපිට යථාර්ථය තේරෙනවා. මේ උඩින් කතා කරන කතන්දර ජනාධිපති ඇතුළු ආණ්ඩුව මේ කතා කරන දේවල් අපිට කොච්චර දුරස්තද කියන එක අපි හොඳටම තේරෙනවා. අන්න ඒක තමයි මේ රටේ දේශපාලනයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. නායකත්වයත් පුරවැසියත් අතර තියෙන දුරස්තභාවය. අපේ ජීවිත මේ රටේ පුරවැසියන් බහුතරයකගේ ජීවිත එදිනෙදා අත්දැකී ගැන කිසිම අදහසක් නැති පාලකයන් ඉන්න එකේ විපාකය තමයි අද අපි දකින්නේ. එතකොට ඒගොල්ලෝ තීරණය කරන්නේ නීතියක් සම්මත කරගත්තම වැඩේ හරි කියලා. අපිට තමයි තේරෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම තියෙන ප්‍රශ්නය. පොලිසියකට ගියාම මොන වගේ විදියකටද ගැහැණුන්ට සලකන්නේ කියන එක. ඒ අපිට මොකක් හරි එක අධිකරණයකට ගියාම අධිකරණය තුල ගැහැණුන්ට දරුවන්ට මූණපාන සිද්ධ වෙලා තියෙන දේවල් අපිට තේරෙනකොට අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. ඒ ප්‍රායෝගික තලයේ ඒ ප්‍රතිපත්තියත් නීතියත් අපේ එදිනෙදා ජීවිතයේ අතර තියෙන පරස්පරය, ඒ තියෙන දුරස්තභාවය තමයි අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි නීතියක් තියෙන්න පුළුවන්, ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්,
නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න ආයතන පද්ධතියක් තියෙන්න ඕනේ. ශක්තිමත් රාජ්‍ය සේවයක් තියෙන්න ඕනේ. ශක්තිමත් ආර්ථිකයක් හැදිලා තියෙන්න ඕනේ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ඒකට මැදිහත් වෙන්න අපේ පාලකයන් අපොහොසත් වෙලා තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම මේ අවුරුදු ගණනාව තුල කළා තියෙන්නේ අපේ ආයතන පද්ධතිය විනාශ කරන එක. අපේ ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලුම ආයතන, සියලුම සමාජ ආයතන අද වෙනකොට අකාර්යක්ෂමයි. ඒවා තුළ වැඩ කරන්න ඒ වැඩ කරන අයට වැඩ කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය තුළ. එතකොට අපිට නීතියක් හදලා වැඩක් නැහැ, ප්‍රතිපත්තියක් ගෙනල්ලා වැඩක් නැහැ. ඒ සමාජ පද්ධතිය ක්‍රියාත්මක වෙන ඒ ආයතනික පද්ධතිය විනාශ වෙනවා නම්, විනාශ කරනවා නම්, ඒක තමයි මේ පවතින දේශපාලන අධිකාරිය තුලින් කළා තියෙන්නෙම ඒ සමාජයකට අවශ්‍ය, සමාජයක් සමාජ පැවැත්මකට අවශ්‍ය ඒ ආයතනික පද්ධතියත් ඒ සමාජ ආයතන සියල්ලමත් විනාශ කළ දැමීම, ඒවා දුර්වල කළ දැමීම, ඒවා අභාවයට යන්න ඉඩ දීම, ඒවා තුලින් තමයි අපිට පුරවැසියන් හැටියට අපේ ඒ දේශපාලන අධිකාරියත් ඒ දේශපාලන අධිකාරිය කතා කරන දේවල් අපිට එච්චර දුරස්ත වෙලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසා. ඉතින් ඒ නිසා මේ තියෙන ලෝකයේ හොඳම නීති, හොඳම ප්‍රතිපත්ති මේ රටට ගේන්න කතා කරන ආණ්ඩුව තමයි ගැහැණුන් සහ දරුවන්ගේ වෙනුවෙන් නීති සම්පාදනය කරන්න ඉදිරිපත් වෙන ඒ ආණ්ඩුවම තමයි ඒ නීති ක්‍රියාත්මක කිරීමට මූලික වගකීමක් තියෙන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට තියෙන අයවැයෙන් 50%ක් අපාදු කරන්නේ මේ අවුරුද්දේ. එතකොට නීතියක් ගේන්න පුළුවන්, ප්‍රතිපත්ති ගැන කතා කරන්න පුළුවන්. ඒකට අදාළ අමාත්‍යංශයේ ඒ වැය ශීර්ෂය 50%කින් කප්පාදු කරාම කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ? කවුද ඒක ක්‍රියාත්මක කරන්නේ? අධ්‍යාපන පද්ධතියට අලුත් විශ්වවිද්‍යාල ගැන කතා කරනවා. පවතින විශ්වවිද්‍යාලවලට ඔවුන්ට අවශ්‍ය මුදල් නැහැ, අවශ්‍ය ඒ පහසුකම් නැහැ ඉන්න දරුවන්ටවත් හරියට උගන්වන්න. අපේ මේ වෛද්‍ය මෙඩිකල් ෆැකල්ටිස් වෛද්‍ය උපාධිය සඳහා දරුවන් ගන්න ප්‍රමාණය වැඩි කරනවා කියනවා. නමුත් ගත්ත ළමයින්ට පුහුණු වීම සඳහා පහසුකම් නැහැ, ඉස්පිරිතාල හදලා නැහැ. එතකොට ඒ එක පැත්තකින් ඒ සුරංගනා කතා කියන අතර ඒවා ක්‍රියාත්මක වීම තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන ඔවුන්ට කිසිම අදහසකුත් නැහැ, කිසිම හැඟීමකුත් නැහැ. එතකොට මේ කරන්නේ මේ තව කරන්නේ මේ ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියව තුළම තියෙන්නේ ජනතාව රවට්ටන, ජනතාවට බොරු කියන සහ ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව වැඩ කරන ඒ සංස්කෘතිය තමයි අපි වෙනස් කළ යුත්තේ. අන්න ඒ නිසා තමයි ජාතික ජනබල වේගය හැටියට අපි පෙනී ඉන්නේ ජනතාවාදී ආණ්ඩුවක් කියන එක, ජනතාවාදී පාලනයක් කියන එක. ජනතාවාදී පාලනයක් කියන්නේ පුරවැසියා තමන්ගේ ආණ්ඩුවත් එක්ක තියෙන දුරස්තභාවය අඩු වෙන එක. ආණ්ඩුවත් ඒ පාලකයාත් පුරවැසියාත් අතර තියෙන සම්බන්ධය කිට්ටු එකක් බවට පත් කරන එක, ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන එක, තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් වෙන එක, තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක, තමන් තුලින් නායකත්වයක් බිහිවෙනවා කියන විශ්වාසය ඇති වෙන එක. ඇත්ත වශයෙන්ම අපේ සමාජයට අවශ්‍ය මූලිකම කාරණය තමයි තමන්ගේ මහජන නියෝජිතයා පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න එක. තමන්ගේ මහජන නියෝජිතයා අදාළ ලෙස පුරවැසියා වෙනුවෙන් වැඩ කරයි කියන විශ්වාසය ඇති වෙන එක. එතකොට ජනතාවාදී ආණ්ඩුවක් තුල මූලික වශයෙන් ප්‍රථම කාර්යය වෙන්නේ පුරවැසියාට විශ්වාසයක් ඇති කරන එක,
මහජන නියෝජිතයා එතන ඉන්නේ, මහජන නියෝජිතයා පත් වෙන්නේ තමන් වෙනුවෙන් තමන්ව පත් කරපු ඒ පුරවැසියා, තමන් නියෝජනය කරන පුරවැසියා වෙනුවෙන් වැඩ කරන්නත්, තමන්ව නියෝජනය කරන පුරවැසියාගේ ප්‍රශ්න විසඳීම සඳහාත් කියන ඒ අරමුණ වෙනුවෙන් පත්වෙන මහජන නියෝජිතයන් ඉන්න පාලනයක් තමයි ජනතාවාදී පාලනයක් කියන්නේ. එතකොට අපිට වෙනස් කරන්න මූලික වශයෙන් මේ සමාජය පරිවර්තනය කරන්න නම් අපේ තියන අපි එදිනෙදා මේ මූණ දෙන ආර්ථික පැත්තෙන්ද, අපේ දරුවන්ගේ අධ්‍යාපනයේද, අපේ සෞඛ්‍යයේද, අපේ අධිකරණය තුළද, සෑම පැත්තෙන්ම මේ අපි හිර කළ තියෙන, අපිව ප්‍රශ්නවලින් හිර කළ තියෙන මේ ක්‍රමය වෙනස් කරන්න නම් අපිට පටන් ගන්න වෙන්නේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය, මේ අසංවේදී දේශපාලන සංස්කෘතිය, ජනතාවගෙන් දුරස්ත වුණු ඒ දේශපාලන සංස්කෘතිය වෙනුවට ජනතාවට සේවය කරන, ජනතාව නියෝජනය කරන, ජනතාවගේ ප්‍රශ්න විසඳන ඒ දේශපාලන ජනතාවාදී ආණ්ඩුවක් පත්කිරීම තමයි අපේ මූලික කාර්ය වෙන්නේ. අන්න ඒකට අවස්ථාවක් තමයි අපිට තව මාස පහකින් අපිට ඒක කරන්න පුළුවන්. ඒක අපි දන්නවා අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති අපේක්ෂක අනුර සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයෙන් ගැහැණු අපේ බලයෙන් අපි පත් කරන එක මං හිතන්නේ මේ වෙනකොට අපි තහවුරු කළා ඉවරයි. ඒක ආයිත් මං හිතන්නේ අනුර සහෝදරයා ආයිත් දෙපාරක් හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඒක අපි කරනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. අන්න ඒක තමයි ආරම්භය වෙන්නේ. ඊට පස්සේ පත්වෙන ඒ ආණ්ඩුව තුලත් අපි ඒ වෙනස, ඒ දේශපාලන සංස්කෘතියේ වෙනස ඒ විදියටම පවත්වා ගන්න ගැහැණු අපි මැදිහත් විය යුතුමයි. ඉතින් ඒ නිසා ඒ පරිවර්තනය වෙනුවෙන් නායකත්වය දීලා, ඒ පරිවර්තනය වෙනුවෙන් වැඩ කළා මේ ඉදිරි මාස කීපය තුල. මන් දන්නවා ඔබ සියලු දෙනාටම වැඩ බහුල ජීවිත තියෙන්නේ. අද මෙතනට ඔබ එකතු වෙලා තියෙන්නේ නිවාඩුවක් අරගෙන නෙවෙයි. ඒ වැඩ ටික පොඩ්ඩක් පැය කීපයකට පැත්තකට තියලා අද ගෙදර ගියාම ඒ වැඩ ටික තියෙනවා තාම කරන්න. එතකොට තව මේ දේශපාලන නායකත්වය කියන්නේ අපිට තවත් වගකීමක්. ඒත් සහෝදරියනි, අපි මේ මෙතනට එකතු වෙලා තියෙන්නේ ඒකත් අපි බාර ගන්න සූදානම් කියලා පෙන්නමින්. මොකෝ මේක අපි කරේ නැත්තම්, අපේ මේ වෙලාවේ අපි කරේ නැත්තම් මේක අපිට වෙනස් කරන්න ආයිත් අවස්ථාවක් කාලෙකට එන්නේ. ඉතින් ඒ නිසා අමාරු වුණත් මම හිතන්නේ හොඳ දේවල් කරන එක ලේසි නෑ. හොඳ දේවල් කරන එක අමාරුයි. හැබැයි අමාරුවෙන් හොඳ දෙයක් කරාම ලැබෙන ආත්ම තෘප්තිය කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඉදිරි මාස කීපයක් ඔබ මේ විදියට වැඩ කරපු, මේ විදියට මේ අද පවතින දේශපාලන සංස්කෘතියට විශාල පන්නරයක් දුන්න මේ ගැහැණු බලය අපි පවත්වාගෙන යා යුතුයි. අපිට තව මාස කීපයක් මේ විදියටම මේක පවත්වාගෙන යන්න ඕනේ. අපිව නියෝජනය වෙන්න, අපිට සංවේදී පාලනයක් අපි පත් කරන්න ඕනේ. පත් කළා ඒ ආණ්ඩුවෙන් වැඩ ගන්නත් අපි සංවිධානගත වෙලා ඉන්න ඕනේ. දේශපාලනිකව අපි දැනුවත් වෙලා, දේශපාලනිකව අපි සංවිධානය වෙලා මේ රට වෙනස් කරන ඒ උදාර, ඒ ඓතිහාසික ගමනේ කොටස්කරුවන් බවට අපි පත්වෙමු කියන ඉල්ලීම කරමින්, ආරාධනාව කරමින් මම නතර වෙනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ගැහැණු අපි එකමිටට ජය වේවා. මාලිමාවට ජය වේවා. බොහොම ස්තුතියි.